කිස්තු වර්ෂ 2019 වූ ජනවස 17 වන පුර 15ක තිතියලත් සඳු දින ඉර උදා පෙරවරු 5:55ට වන අතර ඉර බැසීම පස්වරු 6:27ට සිදු වේ. දවසේ දිව්‍යමය සුබ මුහූර්තිය පෙරවරු 10:55ට උදා වන අතර සුබ දිසාව දකුණු දිසාව වන අතර රාහු කාලයේ පෙරවරු 7:29ට ආරම්භ වී පෙරවරු 9:30ට අවසන් වෙනවා. උදට දෙට නැගත 10:47ට ගෙවි කේතුට මූල නැගත උදාවනවා. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ වික්‍රමස්ථානයේ රවි රාහු බුධ සමග සංයෝග වන අතර ධනස්ථානාධිපති තිගුරු ධනස්ථානයේ ගුරු අටවැන්නේ චන්ද්‍රසන කේතු පුණ්‍යස්ථානයේ ගෝචර ගමනේ දෙන අද දවස ඔබට දූදරු සම්පත් ඇතිවන පවුලේ සමාජිකයන් වැඩි වෙන දවසක් සතුටින් කාලය ගත වන දවසක් මුතුමැණික් රත්තරන් මිලදී ගන්න ලැබෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. උෂම ලග්නයේ ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කරන අතර රවි රාහු කුජ බුධ ධනස්ථානයේ ගුරු හත්යන්නේ චන්ද්‍රසන කේතු අටවැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස හෘදයාබාධ අසනීප බෝන රෝග ඇතිවන දවසක් ඥාතියෙකුට විපතක් සිදුවෙන්න පුළුවන් දවසක් කියලා පෙන්වා දෙනවා. මිතුන ලග්නයේ ලග්නාධිපති බුධ ලග්නයේ රවි රාහු කුජ සමග සංයෝග වන අතර ගුරු හයවැන්නේ සනි චන්ද්‍ර කේතු හත්වැන්නේ සිකුරු දොළොස්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස අනියන් සම්බන්ධතා ඇතිවන දවසක් ඔබට වස්තු හානි ඇතිවන පාඩු ලබන දවසක් නඩු හබෝලට පැටලෙන දවසක් අජීර්ණ රෝග සෑදෙන්න ඉඩ තියෙනවා. කටක ලග්නය ලග්නාධිපති චන්ද්‍රයා සෙනසුරු සමග හත්වැන්නේ කේතු සමග හයවැන්නේ සංයෝග වන අතර ගුරු පස්වැන්නේ රවි බුධ කුජ රාහු දොළොස්වැන්නේ සිකුරු අයස්ථාන උකුලස්වැන්නේ ගෝචර ගමනේ යෙදෙන අද දවස ඔබට ලාභ ලැබෙන දවසක් ශරීර සෞඛ්‍ය යහපත් දවසක් වාසනාවන්ත තත්ත්වයක් ඇතිවන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සිංහ ලග්නය ලග්නාධිපති රවි අයස්ථානයේ රාහු බුධ කුජ සමග සංයෝග වන අතර ගුරු හතරවැන්නේ සිකුරු දසවැන්නේ සනි චන්ද්‍ර කේතු පස්වැන්නේ ගෝචර ගමනේ දෙන අද දවස ගෞරව සැලකිලි ලබන දවසක්. සිංහ ලග්න හිමියන් අලුත් උසස් තත්ත්වයකටපත් වෙන ශරීර සනීපය යහපත් වෙනවා. විනෝද සංචාර පිණිස පිටත් වෙන දවසක් වෙන්න පුළුවන්. කන්‍යා ලග්නයේ ලග්නාධිපති බුධ රාහු කුජ රවි සමග දසවැන්නේ ගුරු වික්‍රමස්ථානයේ උතුම් වෙන්නේ සනි චන්ද්‍ර සමග හත කේතු සමග හතරවැන්නේ සිකුරු නවවැන්නේ ගෝචර ගමනේ යන අද දවස ඔබට ධන ලාභ ලබන්න පුළුවන් දවසක් අලුත් තත්ත්වයක් ඇති වෙන දවසක් සතුරන් පරාජය වෙන දවසක් උසස් වීමක් ලැබෙන දවසක් ඔබට කොන්නේ ලක්ෂණයන්ට සමහර උසස් වීම අපේක්ෂාවෙන් ඉන්නව ලැබුණේ නැහැ කියලා ඔන්න අද ඔබට ඒ අතින් හොඳක් අහන්න ලැබෙන දවසක්. තුලා ලක්ෂණය ලක්ෂණාධිපති සිකුරු අටවැන්නේ රවි බුධ රාහු කුජ පුණ්‍යස්ථානයේ වූ නවවැන්නේ ගුරු ධනස්ථානයේ උදෙවන්නේ සනි චන්ද්‍ර කේතු වික්‍රමස්ථානයේ ගෝචර ගමනේ දෙන අද දවස ඔබට ස්ත්‍රී සැප ඇතිවන දවසක් පුරුෂයන්ට ස්ත්‍රීන්ගෙන් ස්ත්‍රීන්ට පුරුෂයන්ගෙන් සැප ලැබෙන දවසක් අලංකාර දේවල් ලැබෙන දවසක් මුදල් ලාභ ලැබෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන උච්චික ලග්නයේ අධික ඊයදන් ඇතිවන දවසක් ඔබට අද දවසක් ආයුධ වලින් තුවාල ලබන්න පුළුවන් දවසක්. උච්චික ලග්න හිමියන්ට දැනට පවතින ගෝචර ග්‍රහ ගමන අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ග්‍රහයන්ගෙන් ගමන වෙනස් වීමක් වුණාම තමයි නැවත හොඳ තත්ත්වයක් ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා උච්චික ලග්න හිමියෝ කලකිරීමක් ඇති කරගන්න එපා. ග්‍රහමාරු මේ මාසේ අන්තිමටත් තියෙනවනේ. එතකොට මේ තත්ත්වය වෙනස් වෙනවා. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ සනි කේතු චන්ද්‍ර ලග්නේ කුජබුද රවි රාහු අත්තන්නේ සිකුරු හයවැන්නේ ගෝචර ගමනේ යෙදෙන අද දවස අනාගත බලාපොරොත්තු සාර්ථක වන දවසක් ඔබේ. මුදල් වියදම් ඇති කරනවා නමුත් ඒවා හානි වෙනවා. සතුරු වියවුල් ඇති වෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන් දනුලක් හිමියන්ට. මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු
චන්ද්‍රයා කේතු සමග 12 වෙන්නේ, සිකුරු 5 වෙන්නේ, රවි රාහු කුජු බුධ 6 වෙන්නේ. ගෝචර ගමනේ දර අද දවස ඔබට ධන හානි ඇති කරන දවසක්, සිත්තැවුල් ඇති වෙන දවසක්, මාර කපල ඇති කරන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන් කවුද කියන එක නිසා මකර ලග්න හිමිව දැනගන්න ඕනේ. සෙනසුරුගේ රාශියකුත් තියෙනවනේ. කල්පනාවෙන් සිහි බුද්ධියෙන් ගමන් කරන විශේෂයෙන් රතවාහන පදවන අය දවසට බලන්න රටේ අනතුරු හතරක් පහ සිද්ධ වෙනවමනේ තමන්ගේ නොසලකලි කමක් නිසා. ඔන්න මකර ලග්න හිමිව ප්‍රවේශ වෙ දිය පදවන්න ඕන දවසක්. කුම්භ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ චන්ද්‍ර කේතු සමග සංයෝග වන අතර සිකුරු හතර වෙන්නේ, ගුරු දස වෙන්නේ, රවි රාහු බුදු කුජ 6 වෙන්නේ. ගෝචර ගමනේ ඉඳන දවස පවුලේ දියුණුව ඇති කරන දවස, උසස් වීම ලැබෙන දවස, පුළු උසස් වීම ලැබෙන්න පුළුවන් දවස, වයසක නෑදෑයන්ගෙන් උදව් උපකාර ලබන්න පුළුවන් ඔන්න අපට කුම්භ ලග්නයට අද දවසේ. මීන ලග්නය ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ චන්ද්‍ර සනි හේතු දස වෙන්නේ, රවි රාහු කුජ බුධ 4 වෙන්නේ, සිකුරු වික්‍රමස්ථානයේ 3 වෙන්නේ, ගෝචර ගමනේ දෙන අද දවස ඔබට පිටපලාත් වලදී කරන ගනුදෙනු වලින් ලාභ ලබන්න පුළුවන්. ආගමික කටයුතු වලට සහභාගී වෙන්නට ලැබෙන දවසක්. එවැනි දේවල් තමයි අද දවසේ ඔබට උරුම වෙලා තියෙන දේවල්. තෙරුවන් සරණයි.